දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී මම බලාපොරොත්තු වන්නේ හැම දෙනාටම මේ රාමදාන් මාසයේ නිමිති කරගෙන විශේෂ පණිවිඩයක් ලබා දීමටයි. අපි විවිධ ආගම් ඇදහුවත් අපිට මේ හැම ආගමකම උගන්වන විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒ තමයි සාමකාමීව සදාචාරාත්මකව මේ සමාජය තුළ ජීවත් වීම කියන එක. මේ මාසය තුළදී ඇයි වෙනුවෙන් බොහොම කැපකිරීම කරනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමතියි මේ වන විට අපේ සමාජය තුළ නිරාගමික සංකල්පයක් පැතිරෙමින් තියෙනවා. මේ ලෝකෙහි මේ දක්වා සදාචාරාත්මක සාමකාමී පරිසරයක් ගොඩනැගුණේ මේ ආගමික පරිසරයක් තුළ මිනිස්සු ක්‍රියාත්මක වුණු නිසායි. විවිධ ආකාරයෙන් ආගම් අදහමින් ඒ තුළ උගන්වන ඒ සාමය, කරුණාව, මෛත්‍රිය, ඒ වගේම සදාචාරාත්මක බව කියන මේ ඉගැන්වීම් අනුව කටයුතු කරපු නිසා තමයි අද වෙනකල් මේ විදිහට යම් තාක් දුරකට හෝ සාමකාමී පරිසරයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. මිනිස්සු ආගමින් ඈත් වුණොත් මේ මිනිස් සමාජය තුළ තිරිසංගති තමයි වර්ධනය වන්නේ. මිනිස්සු හිතු මනාපේ තමන්ට ඕන වන විදිහට කිසිම කෙනෙකු පිළිබඳව ගෞරවයක් දක්වන්නේ නැතුව මහා ආත්මార్థකාමී විදිහට, ඒ වගේම අනුන්ට හිංසා පීඩා කරමින් තම හැඟීම් පාලනය කරගන්නේ නැතුව කටයුතු කිරීමට පටන් ගන්නවා. අර බුද්ධ කාලේ තිබුණා මිත්‍යා දෘෂ්ටි කියලා, දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, අම්මෙක් නැහැ, අප්පෙක් නැහැ, පිනක් නැහැ, පවක් නැහැ, කර්මයක් නැහැ, කර්ම විපාකයක් නැහැ කියලා මේ විදිහට හිතපු මිනිස්සු ඒ කාලෙත් හිටියා. ඒ සමාජය තුළ බොහොම ගැටුම් පැවතුණා. මේ මිත්‍යා දෘෂ්ටි බහුල වීම නිසා ඔවුනොවුන් හිතුමනාපේ කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසාම මේ සමාජ සාමය නැති වුණා. අද ලංකාව තුළ විශේෂයෙන්ම මේ කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ආගමක් අවශ්‍ය නැහැ, පිනක් පවක් නැහැ, දන් පැන් දීමේ වටිනාකමක් නැහැ, බුදුන් වැඳීමේ වටිනාකමක් නැහැ, ආගම ඇදහිීමේ වටිනාකමක් නැහැ, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මේ ආගම්වල වටිනාකමක් නැහැ කියලා කියමින් පිරිසක් කටයුතු කරන්න උනන්දු වෙන බව පේනවා. මේවා බොහොම තාවකාලිකව මිනිස්සු යම් යම් ලාභ ප්‍රයෝජන, ඒ වගේම තමන්ගේ ඉඳුරම් පෙනවීම් අරමුණු කරගෙන ආත්මార్థකාමීව ඉදිරිපත් කරන අදහස්. අවුරුදු දහස් ගණනක් තිස්සේ ලෝකයේ ආපු ගමනක් තියෙනවා. මිනිස්සුන්ගේ මානව ශිෂ්ටාචාරය කියන එක සකස් වුණේ එක දවසකින් නෙවෙයි. විවිධ මිනිසුන් කළ කැපකිරීම අනුව මිනිසුන් අද සාමකාමීව, සදාචාර සම්පන්නව, ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙනවා. මේ තත්ත්වය නැති කරලා මිනිස්සු බලාපොරොත්තු වන්නේ තමන්ගේ යම් යම් අරමුණු ඉටු කරගන්න. ඒ නිසා මේ රාමදාන් මාසයේදී ඉස්ලාම් ජනතාව උනත් කල්පනා කළ යුතු වෙනවා, අපිට උපතින් ලැබුණු දහම, ඒ දහම හරිද වැරදිද කියලා මුලින්ම විමසා බැලිය යුතුයි. එහි යම් අඩුපාඩු තියෙනවා නම්, වැරදි තියෙනවා නම් අනුගමනය නොකර සිටිය යුතුයි. ඒ වගේම වෙනත් ආගම් වල හෝ තිබෙනවා නම් ගත යුතු හර පද්ධතීන් ඒව තමන්ට එකතු කරගෙන තමන්ගේ ජීවිතය බොහොම හොඳට ලස්සනට සාර්ථකව ගොඩනගා ගන්න එකයි කළ යුතුව තිබෙන්නේ. ආධ්‍යාත්මිකව දියුණු වීම විශේෂයෙන්ම අපි හැම කෙනා තුළම ඇති කරගන්න ඕනේ. මිනිසුන්ට මේ හැකියාව උපතින්ම තියෙනවා. තමන්ගේ හිත දියුණු කරගන්න, තමන්ගේ ප්‍රඥාව දියුණු කරගන්න ඒ ඉඩකඩ අවස්ථාව උපතින්ම ලැබිලා තියෙනවා. හොඳ හිතක්, හොඳ ප්‍රඥාවක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ හිත, ඒ ප්‍රඥාව දියුණු කරන්නත් පුළුවන්. ඉතින් දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍යාත්ම භාවය තුළදී අන්‍යයන්ට කරදරයක් නැතුව, අන්‍යයන්ට හිංසාවක් පීඩාවක් නැතුව සාමකාමීව සතුටින් ජීවත් වීම තමයි කළ යුතු වන්නේ. ලෝකයේ වෙනත් රටවල් දෙස බලපුවාම ඒ බොහෝ රටවල් වල ගැටුම් ඇති වෙන්නෙම, අර්බුද ඇතිවන්නෙම මිනිසුන්ගේ මේ ආත්මార్థකාමී සිතුවිලි නිසායි.
බලය ධනය මුල් කරගෙන නිලතල මුල් කරගෙන ඔවුන් අනුන්ට හිංසා පීඩා කරමින් කරදර කරමින් තමන්ගේ ශක්තිය වැඩි දියුණු කරගන්න මහන්සි වෙනවා. එෙහිදී ඔවුන් ආගම ධර්මයේ අමතක කරනවා. දහස් ගණන් මිනිස්සු මරනවා. මිනිස්සුන්ට හිංසා පීඩා කරනවා. මේ ගමන මෙහෙම ගියොත් එම් මුළු ලෝකෙම විනාශ වෙලා යන්න පුළුවන්. කාටවත් ජීවත් වෙන්න බැරි තැනක් බවට පත් වෙන්න පුළුවන්. එනිසා අපි හැමදෙනාම සියලු ජන වර්ග එකතු වෙලා සියලු ආගමිකයන් එකතු වෙලා අපි කියන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි අද අපි යම් කිසි සාමකාමී බවක් ඒ වගේම සහජීවනයක් කරුණාවක් මෛත්‍රියක් භුක්ති විඳිනවා නම් ඒ භුක්ති විඳින්නෙම ආගමේ පිහිටෙනොයි. ඒ ආගම ධර්මයට අනුව ජීවත් වූ නිසායි අපේ වැඩිහිටියෝ අපේ ගුරුවරු අපේ මව්පියෝ මේ හැමදෙනාම අපට කියා දුන්නා. අපේ ආගමික නායකයෝ එක කියා දුන්නා. ඒ නිසා අපි ඒ ආගම ධර්මයේ තුලම ඉඳිමින් කාටත් සිත සාන්තිය සැලසෙන විදිහට සාමකාමීව සහජීවණයෙන් තමන්ගේ ආගම ධර්මයට අනුව බොහොම හොඳින් සතුටින් ජීවත් වීම තමයි කළ යුතු වන්නේ. තමන්ගේ ප්‍රතිපදාවන් නිවැරදිව පවත්වාගෙන යාමයි කළ යුතු වන්නේ. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක් ඇති වෙලා තිබෙන මේ මොහොතේ අපි වුණත් අපේ පෞද්ගලික ජීවිතයේදී ආර්ථිකය හරියට කළමනාකරණය කරගත යුතුව තිබෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන් උපයන ධනය කොටස් හතරකට බෙදන්න. එක කොටසක් පරිභෝගයේ පිණිස, කොටස් දෙකක් ආයෝජනයේ පිණිස, තව කොටසක් හදිසියට ගැනීම පිණිස තැන්පත් කිරීම කළ යුතුයි කියලා. මේ ප්‍රතිපදාව තිබුණා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රතිපදාව අපේ ජීවිතයට එකතු කරගත්තා නම් අපිට ආර්ථිකමය වශයෙන් පීඩනයක් එන්නේ නැහැ. අපි හැමදෙනාම මේ කාරණාව හිතට අරගෙන කටයුතු කළ යුතුව තිබෙනවා. ඔබ සැමටම ඒ සඳහා ශක්තිය, ධෛර්යය ලැබේවා. ආධ්‍යාත්මිකව දියුණුවටපත් වෙන්න ඔබ හැමදෙනාටම වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරමින් මගේ මේ කෙටි පණිවිඩය අවසන් කරනවා. හැම දිනාටම බොහොම ස්තුතියි. සියලු දෙනාගේම අවසරයි. ලංකාව වෙන අපේ මාතෘභූමිය ඉතාමත් සුන්දරයි, ලස්සනයි. මෙම මාතෘභූමියේ විවිධ ආගම අදහන ජනතාවල් ජීවත් වෙනවා. එම ආගම වෙන්නේ Hindu, බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, බර්ග වෙන ආගම් අදහන ජනතාවල් ජීවත් වෙනවා. එත වශයෙන්ම සහජීවනය හා සංගිද්ධියාව අපි ඇති කරගන්න ඕන. එහෙම අපි ඇති කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අනිත් ආගම ගැන අපට දැනුවත් වී යුතුයි. එහෙම අනිත් ආගමේ තියෙන යම්කිසි චාරිත්‍රය අපි නොදන්නා නිසා ආගම ඇතුළත් ජාතිය ඇතුළත් විවිධ ප්‍රශ්න ඇති වෙන්න අවස්ථාවල් ගොඩක් ඇති වෙලා තියෙනවා. ඒ මදිවට යම්කිසි අන්දවාද කණ්ඩායම් අපේ ජනතාවල් මැද එවිත් යම්කිසි ගැටලු ඇති කරනවා. පහුගිය කාලයේදී පාස්තු ඉරිදා වෙන ඒ වගේ අන්තවාද කණ්ඩායම් ඇවිල්ලා මේ සහෝදරත්වයෙන් ජීවත් වෙන අප ඇතුලේ යම්කිසි ගැටලු මේ ඇති වෙන්න ඒගොල්ලන් ලේස්තු වෙනවා. ඇත්ත වශයෙන්ම අනිත් ආගම ගැන උන්ට දැනගෙන එංගෙගීමක් තියෙනවා නම් එම ජනතාව අනිත් ආගම ගැන උන්ට දැනගෙන යම් කිසි හානියක් කරන්නේ නැහැ. එහෙම නොදන්න පිරිසක් තමයි මේ වගේ දේවල් කරාගෙන යන්නේ. නමුත් අපට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් පවතින කාල වකවානුවේදී ගාල්ල මෝදර අසලෙදී රට වෙනුවෙන් සටහන් විඳින ජනතාවත් එතන ආගම ભેදයේ කිසිමක් හැර කිසිම පක්ෂයක් නැතුව රට වෙනුවෙන් සටන් විඳින ජනතාවත් එතන විවිධ ආගමික තරුණයෝ නමුත් රට වෙනුවෙන් තියෙන කැක්කුම වෙනුවෙන් ජනතාවල් එතන පෙනී සිටිනවා. එතනින්ම අපට දැනගන්න පුළුවන් රට ඇතුලේ ඉදිරි කාලයේදී සාමය ඒ වගේම සංගිද්ධියාව ගොඩනගා ගන්නට පුළුවන් කියලා. එම නිසා සියලුම ජනතාවල් දෙනුවත් වෙලා තමන් කල්පනාවෙන් වැඩ කටයුතු කරාගෙන යනවා නම්
අනිත් ආගම ගැනත් හොඳට දැනුවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපට මෙම ආගම්වාදී ඒ වගේම ජාතිවාදීන් ජය ගන්න පුළුවන් කියලා අපට හිතෙනවා. ඒක විතරක් නැතුව අපේ ඉස්ලාමීය ජනතාව ඉදිරි කාලේ ඒගොල්ලන්ගේ නෝඹුව ඒ කියන්නේ රමලාන් එහෙම නැත්නම් රම්සාන් යන උත්සවය පවත්වනවා. එම ජනතාවල් බෞද්ධ ආගමේ විදිහට කියනවා නම් සිල් සමාදන් වෙලා එහෙම නැත්නම් නෝඹු අල්ලනවා. එහෙම නැත්නම් දෙමළෙන් කියනවා නම් දෙරදම්. මෙම කාල සීමාවේදී අනිවාර්යයෙන්ම ඒගොල්ලන් හිතන සියලු දේ ජෑවේ. ඒකේ හේතුව තමන්ගේ ශක්තිය ඔක්කොම එක තැනකට ගෙනල්ලා නෝඹු කාලයේදී උදේ සිට හවස දක්වා නොකා බිබී වතුරවත් බොන්නේ නැතුව ඒගොල්ලන් නෝඹුව අල්ලනවා. මෙම නෝඹුව අල්ලන දවස්වලදී අනිවාර්යයෙන්ම අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඒගොල්ලන් හිතන සියලුම දේවල් සාර්ථක වෙනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන් හිතන සියලුම දේවල් ජය වෙනවා. ඒ කියන්නේ තමන්ම වද කරන් මෙම සිල් සමාදන් වෙන නිසා. අපිත් දිනන වෙරදම් කියලා අපිව වද දීලා සිල් සමාදෙන් උපවාසය කරාගෙන යනවා. ඒ වගේ උත්තම දවසක් වෙන රම්ලාන් උත්සවය පවතන මේ අවස්ථාවේදී ඉස්ලාම් ජනතාවට තමන් හිතන සියලු දේ ජය වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම රට ඇතුළ තියෙන සාමය තව දිගටත් තියෙන්න ඕනේ කියලා ඒ වගේම ආර්ථික තත්වෙන් ගොඩක් පහළට බැහැලා තියෙන මේ රට ඉක්මනින් ගොඩනගින්න ඕනයි. සියලු ජනතාවල් කිසිම කරදරයක් නැතුව පහුගිය කාලයේදී ජීවත් වෙච්ච තමන්ගේ ජීවිතේ ලැබෙන්න ඕනේ කියලා මෙම රමලාන් දවසේ ප්‍රාර්ථනා කරලා සියලු දෙන් ඉස්ලාමීය භක්තිමත්තුන්ට සියලු දෙනාටම රමලාන් උත්සවෙන් ඒගොල්ලන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ස්තුතියි.